දේශපාලන වේදිකාව තුළ ඇගේ නම නොඇසෙන වාරයක් නොමැති තරම් ඇ එතරම්ම බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වෙච්ච කෙනෙක්. ඉතින් වැඩි විස්තර නැතුව මේ සුන්දර චරිතය ගැන කිව්වොත් ඇ නමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර. හිරුණිකා කියන චරිතයට අද වෙද්දී බොහෝ දෙනෙක් ආදරය කරන්න පටන් අරන්. ඒ දේශපාලන භූමිකාව තුළ ඇ කුමන ආකාරයේ චරිතයක් වුණත් පෞද්ගලික ජීවිතය තුළ ඇ ආදරණීය දරුවන් තිදෙනෙකුට සෙනෙහබර මවක් වෙමින් කාලය ගත කරන නිසායි. හිරුණිකාගේ ආදරණීය සැමියා තමයි හිරාන්. ඔහුත් ඇව තේරුම් අරගෙන හොඳින් කටයුතු කරන ස්වාමි පුරුෂයෙක්. හිරාන් කලා ලෝකය තුළ විවිධ කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න රංගන ශිල්පියෙක් විදිහටත් හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ හිරුණිකාගේ පුංචි කැදැල්ලේ ඔබ මෙතෙක් නොඇසූ ඇ මෙතෙක් ප්‍රසිද්ධියෙන් නොපැවසූ කතාවක් ගැන තමයි අද ඔබ ඔබට කියන්න යන්නේ. ඇගේ දරු ප්‍රසූතිය පිළිබඳව කතා කරද්දී මුලින්ම හිරුණිකා උපත දෙන්නේ ආදරණීය පුතෙකුට. නමුත් ඊටත් කලින් ඉඳන් ඇය අවාසනාවන්ත සිදුවීම් කිහිපයකට මුහුණ දෙනවා. ජීවිතයේ දරු සම්පතක් කියන්නේ අපි කොයි කවුරුත් ආදරය කරන සහ බලාපොරොත්තු වෙන දෙයක්. ඉතින් ඒ දේ හිරුණිකාත් ඒ විදියටම බලාපොරොත්තු වෙච්ච දෙයක්. නමුත් අවාසනාවන්ත විදියට ඇ මුහුණ දුන්නේ කවුරුත් මුහුණ දෙන්න අකමැති අනපේක්ෂිත සිදුවීමකට. ඒ පිළිබඳව හිරුණිකා කීවේ මෙන්න මේ වගේ කතාවක්. මට පුතා හම්බ වෙන කලින් දරුව දෙන්නේ හම්බ වෙන්නේ හිටියා. ඒ දෙන්නම නැති වුණා. මම විවාහ වුණේ ජූලි 6. අගෝස්තු තමයි ඡන්දෙ තිබ්බේ. විවාහ වෙච්ච ගමන්ම දරුවා පිළිසිත අරගෙන තිබුණා. මම දැනගෙන ඉඳලා නෙවෙයි කැම්පේන් එක කරේ. මට වෙන කැම්පේන් වලට වඩා ඒ කැම්පේන් එක හරි අසීරු වුණා. යන යන තැන වමන යන පටන් ගත්තා. යන යන තැන කලන්ති දාන්න පටන් ගත්තා. රැස්සී මම මග හැරියා. නමුත් මම හිතුවේ නැහැ හීනකින්වත් මම ප්‍රෙග්නන්ට් කියලා. අවසානයේ මම හිතන්නේ අගෝස්තු 17 කොහෙද ඡන්දෙ තිබ්බේ. එදා ඡන්ද ප්‍රතිඵල එද්දී මම නිකමන ටෙස්ට් එකක් කරා. එදා රාත්‍රියේ තමයි මම දැනගත්තේ මට බබෙක් හම්බ වෙන්න ඉන්නවා කියලා. ඉතින් ඒ කාලේ ඒකේ මහන්සියත් එක්ක ටික දවසක් යනකොට මගේ දරුව නැති වුණා. ඊළඟට ආයෙත් සැරයක් ඒ වගේ වුණා. ඉතින් එතනින් පස්සේ මම ගොඩක් බය වුණා. එතකොට තුන්වෙනි දරුවා හම්බ වෙද්දී, ඒ කියන්නේ මගේ දැන් ඉන්න පළවෙනි දරුවා හම්බ වෙද්දී මම ගොඩක් පරිස්සම් වුණා. මම මේ කරන රැකියාවත් එක්ක මට නිතරම ඇවිදින්න යන්න සිද්ධ වෙනවා. ඒකත් එක්ක වෙන්න ඇති ගොඩක් වෙලාවට පළවෙනි දරුවා අහිමි වෙන්න ඇත්තේ. ඉතින් මට තේරෙන කාලේ ඉඳන් හැමදාම මට දරුවෝ 5 දිනක් ඕනි වුණා. දැන් නම් මට ආයේ දරුවෝ හදන්න බැරි වෙයි. හැබැයි මම හිතනවා අර දෙන්න ජීවත් වෙලා හිටියනම් අද මට දරුවෝ 5 දිනක්. ඉතින් මේ සංවේදී කතාව පිළිබඳව හිරුණිකා අදහස් දැක්වුවේ එන්නේ ඒ විදියට ලැබෙන සියලුම දේවල් පින්පව් අනුව තීරණය වෙන නිසා ජීවිතය ගැන ඇය කලකිරෙන්නේ නැතුව දරුවන් 3 දෙනා සමග සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරනවා කියලා සඳහන් කළා. ඉතින් ඇගේ ජීවිතය ඒ විදියටම සාර්ථක වේවා කියලා අපිත් හදවතින්ම ඇයට සුභපැතුම් එක් කරමු. අපගේ වීඩියෝ නැරඹීම සඳහා අපිව සබ්ස්ක්‍රයිබ් කර අපහාය එක්වන්න. ඒ වගේම බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ ඔබට එසිනෙන් ලබාගත හැකිය.